අයිබෝවන් එම්ආර් කිචන් YouTube channel එකට ඔගල සියලු දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයගලන්ට ගොඩක් වටින ගොඩාක් ලේසි වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගලන්ට අරගෙන ආවේ එළවලු මස් මාළු බිත්තර මේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව ගෙදර තියෙන හාලුවේ ලුණුයි පාවිච්චි කරලා ගොඩාක් රසට හදාගන්න පුළුවන් රසවත් බත් එකක් හදන විදිහ. ඇත්තටම හරිම ලේසියි. හිතන ගමන් හදලා ඔයගලන්ට රස බලන්න පුළුවන්. ඔන්න මේ දවස්වල අපේ ගෙවල් බඩු සීමිත නිසා හරිම රසට ඔයගලන්ට මේ රයිස් එක හදලා කන්න පුළුවන්. අපි එහෙනම් බලමු මේ රසවත් බත් එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා හාල් ග්‍රෑම් 350ක්. මම අරගෙන තියෙන කිරි සම්බා ඔයගලන්ට කැමති ඕනම හාල් වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම අද මම මේ බත් එක හදන්නේ 3 දිනකට ප්‍රමාණවත් වෙන විදිහට. අපි දැන් මුලින්ම හාල් ටික හොඳින් සෝදගමු. ඊළඟට හොඳින් සෝදගත්ත හාල් එකට අපි ලුණු තේ හැඳි එකක්, කහකුඩු තේ හැඳි භාගයක්, රම්පෙ කෑලි ටිකක්, එලෙසල් 4ක් සහ කරාපුලටි 4ක් එකතු කරගමු. ඊළඟට ඔයගොල්ලෝ බතේ දෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරන්න. දැන් මම මේකට එකතු කරගනවා තෙල් තේ හැඳි එකක්. තෙල් වෙනුවට වාට බට හරි මාගරින් හරි එකතු කරන්න පුළුවන්. බත් එක උයාගනිද්දී ඔයගොල්ලෝ බත් ඇට වෙන්නේ නැතුව, බෙරි වෙන්නේ නැතුව හොඳට බත් එක හදාගන්න. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු කිරි 3ක්. අපි දැන් මේ ලුණු ටික කපා ගමු. මෙතනදී ඔයගලන්ට කියන්න ඕනේ මේ බත් එක හදද්දී ලුණු එකතු කරන තරමට බත් එක රසවත්. දැන් ලුණු ටික මේ විදිහට කපලා ඔයගොල්ලෝ පැත්තකින් තියාගන්න. ඊළඟට අපිට ඕන කරනවා අමු මිරිස් කරල් 3ක්. අමු මිරිස් ටිකත් මේ වගේ පොඩියට කපා ගමු. ඊට අමතරව අපිට ඕන කරනවා කරපිංචා ටිකක්, තලාගත්ත ඉඟුරු සුදු ලුණු මේසන් දෙකක් වගේ. ඉඟුරු සුදු ලුණු තලාගන්නත් මේ වගේ ටිකක් ලොකුවට තලාගන්න. දැන් අපි බත් එක බලමු. දැන් මගේ බත් එක හරි, දැන් බත් එක හොඳින් ඉදිලා තියෙන්නේ. දැන් අපි බත් එක ටිකක් පැත්තකින් තියාගමු. ඊළඟට ඔයගොල්ලෝ නැවත භාජනයක් ලිපේ තියාගන්න. භාජනය ටිකක් රත් වුණාට පස්සේ අපි තෙල් එකතු කරගමු. අපි ගන්න ලුණු ප්‍රමාණය අනුව තමයි තෙල් එකතු කරගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ අපි කරපිංචා ටිකක් එකතු කරගමු. කරපිංචා ටිකක් යහමින් එකතු කරගන්න. ඊළඟට තලාගත්ත ඉඟුරු සුදුරුන් ටිකත් එකතු කරමු. දැන් මේ විදිහට කලවම් කරගන්න. මෙතනදී ඉඟුරු සුදුරුණු ගොඩාක් බදගන්න එපා. මේ විදිහේ යාන්තමින් බැදීගෙන ඉත්තේ කපාගත ලුණු ටික අපි එකතු කරගමු. ලුණු ටික එකතු කළ මේ වගේ කලවම් කරන්න. මෙතනදී ලුණු ටික නම් හොඳටම තෙම්පරාදු වෙන්න ඕනේ. ලිපේ කේන්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ලුණු ටික යාන්තමින් තෙම්පරාදු වීගෙන ඉත්තේ මම එකතු කරගන්නවා කපාගත අමු මිරිස් ටික. ඊළඟට අපි ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගමු. එකතු කළ මේ වගේ කලවම් කරගන්න. ඔයගොල්ලෝ ලිපේ කේන්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා ලුණු ටික හොඳට රන්වන් පාට වෙනකන් තෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මේ හරියටම ලිපේ තියලා විනාඩි 5ක් වගේ යද්දී ඔයගලන්ට පේනවා තියෙන ලුණු ටික හොඳින් තෙම්පරාදු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ කාණ්ඩ රන්වන් පාට වෙනකන් හොඳින් තෙම්පරාදු කරගන්න. දැන් ඔයගොල්ලෝ ලිපේ කේන්දර අඩු කරලා මේකට එකතු කරගන්න බැදපු 3/5 මේසැඳි 1ක්, මිරිස් කුඩු මේසැඳි 1ක් සහ ගම්බිරිස් කුඩු තේ හැඳි 2ක්. එකතු කළ මේ වගේ හොඳට කලවම් කරන්න. ලිපේ කේන්දර නම් ඔන්න වැඩි කරගන්න එපා. ඊළඟට අපි මේකට එකතු කරගමු උයාගත්ත බත් එක. බත් එක එකතු කළ මේ වගේ හොඳට කලවම් කරන්න. බත් එක එකතු කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් ලිපේ කේන්දර ටිකක් වැඩි කරගන්න. වැඩි කේන්දරය ඔයගොල්ලෝ විනාඩි 2ක් 3ක් වගේ හොඳට කලවම් කරගන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා මාගරින් මේසැඳි 1ක්. දැන් අපි මේ වගේ හොඳට කලවම් කරගමු. මාගරින් හරි බට හරි එකතු කරන්න පුළුවන් ඕගලන්ට. දැන් අන්තිමටම ඕගොල්ලෝ ලුණු බලන්න. ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන්. ලුණු එකතු කළ මේ වගේ කලවම් කරන්න. මම එකතු කරපු ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු මේ දේවල් ඕගලන්ට මදි නම් නැවත එකතු කරන්න පුළුවන්. මම එකතු කරපු මිරිස් කුඩු වගේම ගම්බිරිස් කුඩු ඕගලන්ට මදි නම් වැඩිපුර එකතු කරගන්න. ඔන්න දැන් අපේ බත් එක හරි. දැන් අපි බත් එක එළියට අරගමු. දැන් ඕගලන්ට මේ බත් එක උණු උණේම ආහාරයට ගන්න පුළුවන්. ඇත්තටම මේ වෙලාවේ හරිම සුවඳයි. හරිම ලේසියෙන් ඕගලන්ට මේ බත් එක හදා ගන්න පුළුවන්. ගොඩක් දේවල් ඕන කරන්නේ නැහැ. ලුණුයි හාලුයි තියෙනවා නම් හරිම ලේසියෙන් හදලා රස බලන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම ඕගලන් ගෙදර හැමෝම කැමති වෙයි. ගොඩක්ම රසයි මේ බත් එක. විශේෂම දේ තමයි මේ බත් එක කන්න ඕගලන්ට කිසිම කඩිවර්ගයක් ඕන කරන්නේ නැහැ. මේ විදියටම කන්න පුළුවන්. මාරම රසයි.
එහෙනම්වත් අනිවාර්යෙන්ම මේ රසවත් ලුණු බත් එක හදලා බලන්න. හදලා බලන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි මේ බත් එකේ ෆොටෝ අරගෙන MR Kitchen Facebook page එකට එවන්න. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.